ආයිබෝවන් අපෙන් අපිනු YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද මම උගලන්ට කියලා දෙන්න යන්නේ ආප ඉක්මනින් සහ ලේසියෙන් පහසුවෙන්ම හදාගන්න පුළුවන් විදිහක් ගැන. ඉතින් අපි බලමු කොහොමද හදන්නේ කියලා. මේ සඳහා මම අරන් තියෙන්නේ පෑක් හොඳින් පෙඟෙන්න දාපු සුදු කැකුළු හාල් වතුර ටික පෙරලා පොල් ගෙඩියක පොල් කිරි අරන් තිනවා මිල් ලීටර් 800ක් විතර පාන් පිටි මේස හැඳි 2යි ඊස්ට් මේස හැඳි 1යි සීනි තේ හැඳි 2යි ලුණු තේ හැඳි 1ක් සහ බිත්තරයක් ඉන් පස්සේ අපි මේ සියලුම දේවල් බ්ලෙන්ඩර් කප් එකට දාගෙන හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මම ඉස්සෙල්ලාම හාල් ටික එකතු කරනවා. හාල් ටික හොඳින් පෙඟිලා තියෙන තරමට අපිට මේක හදාගන්න ලේසි. ඊට පස්සේ පාන් පිටි ටික එකතු කරනවා. ඊස්ට් මේස හැඳි එක සීනි සහ ලුණු ඊතරෙත් මේකටම එකතු කරනවා ඊට පස්සේ පොල් කිරි එකතු කරගන්න ඕනේ හාල් වැහෙන මට්ටමට වගේ වෙනකන් පොල් කිරි ටික දාගෙන බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඔක්කොම ටික දාන්නේ නැහැ. මේ කප් එකේ හාල් තියෙන ප්‍රමාණයට වගේ වෙන්න තමයි පොල් කිරි එකතු කරගන්නේ. දැන් අපි මේක විනාඩි 5ක් වගේ හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. දැන් මගේ අවශ්‍ය ද්‍රව්‍ය ටික මික්ස් වෙලා තියෙන්නේ මම දැන් මේක හොඳින් පෙරා ගන්නවා හාල් ටික හොඳට පෙඟිලා තියෙන තරමට මේක ඉක්මනින් බ්ලෙන්ඩ් කරගන්න පුළුවන් කිසිම කරදරයක් නැහැ හරිම ලේසි පහසුයි ඔයගලන්ට පේනවා ඇති ඔයාලට පේන විදිහ දැන් මගේ මිශ්‍රණය මම පෙරාගෙන ඉවරයි. දැන් මේක හොඳින් පිපෙන්න තියන්න ඕනේ. පෑක පමණ කාලයක් වහලා තිබ්බම හොඳටම ඇති. මම දැන් සීලින් රැප් පේකින් එක වහලා පෑයක් විතර පිපෙන්න තියලා තියෙනවා. මගේ ආප මිශ්‍රණය මම කඳලා ඉවරයි. දැන් මගේ ආප මිශ්‍රණය පෑයකට පස්සේ මේ තියෙන හොඳින් පිපිලා තියෙනවා. ඔයාලට පේන විදිහ මේක හොඳින් කලවම් කරගන්න කලවම් කරගෙන අපි මේකටම අපේ ඉතිරි පොල් කිරි වලින් කෝප් එක වගේ ප්‍රමාණයක් මේකට එකතු කරලා අපේ මිශ්‍රණය හදලා අවසන් කරනවා ඔයාලට පේනවා ඇති කිසිම කරදරයක් නැහැ හරිම ලේසි හරිම පහසුයි ලොකු කාලයක් යන්නේත් නැහැ ඉක්මනින්ම හදාගන්න පුළුවන් ඕනම කෙනෙක්ට හදන්න පුළුවන් දැන් අපිට ආප හදන්න පුළුවන් අපේ මිශ්‍රණය හදලා ඉවරයි. දැන් අපි ආප හදන්න යන්නේ මුලින්ම තාච්චිය දිපේ තියලා ගින්දර වැඩි ප්‍රමාණයක් දාන්නත් එපා අඩුම ප්‍රමාණයක් තියන්නත් එපා මධ්‍ය ප්‍රමාණය තියාගන්න. ඒකට මම හොඳින් පොල් තෙල් ටිෂු එකකට අරන් හොඳට වටේ බෙද ගන්නවා. එතකොට ඉක්මනින් ආප ගැලවිලා එනවා. මට තියෙන යලුනේ එක ආප තාච්චියයි. අපේ මිශ්‍රණය හොඳින් කලවම් කරගෙන
ආපතාච්චි දාලා මේ විදිහට හදාගන්න. මම මුලින්ම ආපතාච්චිය ගත්තම ආපතාච්චි පදම් කරගන්න හැටි කියන මං කරන විදිහ මේ. මම කරන්නේ ආපතාච්චියට බිත්තරයක් දාලා බිත්තරය හොඳින් එක බැද ගන්නවා. බැදගෙන ඒ බැදුණු බිත්තරය වෙනම රෙදි කැබැල්ලකට දාලා තියාගන්නවා. ඊට පස්සේ ආප පුච්චන වෙලාවට ඒ රෙදි කෑල්ල අරගෙන අපි අර වටේ තෙල් ගා ගන්නවා වගේ රෙදි කෑල්ලෙන් හොඳට වටේට ගා ගන්නවා. ඊට පස්සේ ආපේ හොඳට ගැලවිලා ඉන්නවා. කිසිම කරදරයක් නැහැ. මේ විදිහට ඔයගොල්ලෝ ට්‍රයි කරලා බලන්න. දැන් මේ තියෙන පිච්චිච්ච ආපය බලන්න ලස්සනට ගැලවිලා ඉනවා. කිසි කරදරයක් නැහැ. තාච්චිය ඇලෙන්නේ නැහැ. හරිම ලස්සනට තියෙනවා. මම දැන් බිත්තර ආපයක් හදාගන්න යන්නේ. බිත්තර ආපය හදද්දී මිශ්‍රණය ගොඩක් දාන්න එපා. මිශ්‍රණය අන්තිමට දාගන්න. ඉන් පස්සේ චුට්ටක් වෙලා ගියාට පස්සේ ආපේ චුට්ටක් පිච්චුණාට පස්සේ තමයි බිත්තරය එකතු කරන්න ඕනේ. මේ තිර මං හදාගත්ත ආපයක් බලන්න ලස්සන කඩේ ආප වගේමයි. හැබැයි කිසිම නරක දෙයක් එකතු කරලා නැහැ. පොඩි බබෙක්ට උනත් කන්න දෙන්න පුළුවන්. හරිම ලේසි, හරිම රසවත්, කිරිම කිරි රසයි. හිතට ක්‍රිස්පි ගතියට තියෙන ඕගලන්ට පේනවා ඇති. ඒ වගේම කිසිම අමාරුවක් නැහැ. ඉක්මනින්ම පහසුවෙන්ම හදා ගන්න පුළුවන්. බලන්න හොඳින් ආප ගැලවිලා එනවා. ගොඩක් අය තියෙන ප්‍රශ්නේ තමයි ආප තාච්චියේ ආප හොඳින් ගැලවෙන්නේ නැති එක. යාළුවනේ මම කැකුළු හාල් කෝප්ප එකක ප්‍රමාණකින් තමයි අද ආප පිච්චුවේ. මට ආප 15ක් හදා ගන්න පුළුවන් වුණා. ඔයාලත් මේ විදිහට ට්‍රයි කරලා බලන්න. හරිම ලේසි, හරිම රසවත්. එහෙනම් යාළුවනේ මගේ මේ වීඩියෝ එකට ඔයගොල්ලෝ කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.